පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා නම් කිරීමින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දසත කෙටියෙන්. ගල්ල මාත්‍ර ප්‍රධාන මාර්ගයේ මිදිකම ප්‍රදේශයේදී යතුරුපෙදියක් සහ බස් රථයක් ගැටීමෙන් යතුරුපෙදියේ ගමන්තල රුසියානු ජාතික අඹු සැමියෝලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් වියගිය 27 හැවිරිදි පැදිකරු ආරක්ෂිත හිස්වැසුම් පැළඳ ඩොසිටි බවට තොරතුරු අනාවරණය වන බව පොලිසිය පැවසුවා. තනමල් බිල සූරිය ආරි ප්‍රදේශයේ කළ බැටලීමකදී අයිස් මදුරාවේ ග්‍රෑම් 5ක් සමග 63 හැවිරිදි කාන්තාවක් පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. අගනගටිය තල්ගහ වත්ත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් කරන්තිනිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කාන්තාවන් සිව් දෙනෙකු මෙම ඉඩම සුද්ධ පවිත්‍ර කරමින් සිටියදී මෙම ජීව අත්බෝම්බය දැක පොලිසිය දැනුවත් කිරීමට පියවර ගන්නවා. හදිසි ගින් ගැනීමකින් බලංගොඩ වලිබොඩ වලවි ඇල්ල ප්‍රදේශයේ නිවසකට බරපතල අලාභානි සිදුව තිබෙනවා. ගින්න හට ගන්න අවස්ථාවේදී නිවසේ කිසිවෙක් සිට නැහැ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ග්‍රැන්ටි දොඹකරු තනතුරට අසාධාරණ ලෙස බඳවා ගැනීම සහ පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පොදුජන ප්‍රගතිශීලී සංගමය හදිසි වැඩ වර්ජනයක නිරත වුණා. පැය දෙකකට ආසන්න කාලයක් වැඩ වර්ජනයේ යෙදී සිටි සේවකයන් වරාය අධිකාරියේ නිලධාරීන් පිරිසක් පැමිණ එම පත්වීම් අවලංගු කරන බවට පොරොන්දු වීමෙන් පසු වර්ජනයේ අත්හිටුවා නැවත සේවයට වාර්තා කළා.